ගෙලේ උරුමයන් ලොවට ගෙන යනු වස් ගෙලේ වරුය. සීත මීදුම මැදින් රුක්කුමු අතරින් කඳු පල්ලම් පසු කරමින් උඩරටටයි අද හෙළවරුමේ ගමන් මග යොමු වන්නේ. දළදා හඳුරන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියලා අද උදේම අපි කොළඹින් පිටත් වුණා සෙන්කඩගල පුරවරයට එන්න. ඒ එන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව මම දැම්මම කියන්නේ නැහැ. හැබැයි අපි ඕනම කෙනෙක් මේ නුවරට මහනුවරට එහෙම නැත්නම් මධ්‍යම පළාතට මේ එන මාර්ගයේ නුවර කොළඹ අංක 1 මාර්ගයේදී ඔබට හිතිලත් ඇති ඒත් මතක් කරගන්න ඔබ නොදැනුවත්වම ලංකාවේ අපේ මේ පුංචි දිවයිනේ මේ ශ්‍රී ලංකාවේ පළාත් තුනක් ඔබ පහු කරනවා. බස්නාහිර පළාතෙන් පටන් අරගෙන සබරගමු පළාත මැද්දෙන් මධ්‍යම පළාතට පිවිසෙනවා. ඉතින් අන්න ඒ විදිහට අද උදේම අපි කොළඹින් පිටත් වෙලා මේ ඇවිල්ලා ඉන්නේ මධ්‍යම පළාතට, එහෙම නැත්නම් ඓතිහාසික සෙන්කඩගල පුරවරයට, එහෙමත් නැත්නම් කියනවා නම් මහනුවර නගරයට. මහනුවර නගරයට ඉතාම ආසන්න වෙමින් අපි ඉන්නේ. අපිට දළදා හඳුරන්ගේ පිහිට රැකවරණේ ආය ආයත් ප්‍රාර්ථනා කරනවා. මොකද අද අපි මේ මහනුවරට මේ උඩරටට වස්තුවක් වෙච්ච ආභරණයක් වෙච්ච අති වටිනා විශිෂ්ට ඒ වගේම පූජනීය ස්ථානයක් හොයාගෙන තමයි අපි මේ ගමන් කරන්නේ. මේ තමයි මහනුවර නගරය බලන්න තියෙන හොඳම තැන. view point එක. මෙතනට එනවා මේ වගේ බොහොම තරුණ තරුණියෝ එකතු වෙලා ජීවිතේ විඳිනවා. මේ තමන්ගේ නගරය දිහා බලනවා. හැබැයි සමහරු මේ ස්ථානය කැත කරලත් යනවා. ඔබට පේනවා ඇති මේ view point එකට කොයිතරම් සුන්දරව මහනුවර නගරය පේනවද කියලා. එක පැත්තකින් අපේ දළදා සමිඳුන් වැඩ ඉන්න දළදා මාලිගාව, අනෙක් පැත්තෙන් අපේ බහිරව කන්ද, ඒ වගේම මුළු නගරයම ඉතාම සුන්දර විදිහට පේනවා. සෙන්කඩගල පුරවරේ පිහිටි තවත් උත්තම පුණ්‍ය භූමියක් දැක බලා ගන්නටයි නිවැයම ස්වභාව සෞන්දර්යයෙන් අගතැන්පත් මහනුවර නගරය නරඹන්නට ඉදිකරපු viewpoint එකේ මොහොතක් නතර වුණු අපි ආයිමත් වැවරවුම දිගේ අපේ ගමනාන්තය හොයාගෙන යන්න පිටත් වුණා. මහනුවර නගරයේ ඉඳලා ශ්‍රී දළදා මාලිගාව පහු කරලා ලේවැල්ල මාර්ගයේ එනකොට ලේවැල්ල ග්‍රාමය මැදින් ගලා බහින මහවැලි ගඟයි මේ.
අතීත කතාවලට අනුව මේ මහවැලි ගඟ දෙපැත්ත වැල්ල යුද්ධයක් නිසා ලේවලින් තෙත් වුණා කියලා සඳහන් වෙනවා. හැබැයි අපේ කතාවට ඒක අදාළ වෙන්නේ නැහැ. අපි අද යන දෙගල්දොරුව රජමහා විහාරයට පිවිසෙන්න තියෙන්නේ මෙන්න මේ මහවැලි ගඟ තරණය කරමින්. ඉතින් ඔබට ආරාධනා කරනවා අපි යමු දෙගල්දොරුව රජමහා විහාරයට. महानवर दिस्ट्रिक के कुंडसाले प्रादेशिय लेखंबल प्रदेशे सिरिमल्वत्त पल्लेगम ग्राम सेवा वसमे दिगल्दुरुव रजमहा विहारय पिहिटा तिबेनवा ගණ්ඨාකාර චෛත්‍ය රාජානන්ත පසෙකින් ශ්‍රී මහා බෝධි ශාඛාවක්ද රෝපණය කර තිබෙනවා. මහනුවර යුගයේ මැද භාගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිත පොහොය ගිය හා අනිකුත් ඉදිකිරීම් විහාරස්ථානයේ ප්‍රෞඪ රමණීයත්වයට එක් කරන්නේ මහත් වූ වටිනාකමක්. මේ විහාරස්ථානයේ ඉදිවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1748ත් 1782ත් අතර කාල සීමාවේ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා මේ විහාරයේ ආරම්භක අපි නරපතියා බවට පත් වෙනකොට රාජාදී රාජසිංහ රජතුමා තමයි සන්නස්මගින් විහාර කර්මාන්තී සීළු කටයුතු නිමා කරලා පූජා කරන්නේ මොරතොට ශ්‍රී ධම්මකන්ද කියන රාජගුරු නායක හාමුදුරන්ට. උන්වහන්සේට මේ විහාරයේ පූජා කරනකොට මෙතන පැරණි තවත් විහාරස්ථාන තිබුණේ නැහැ. මේ දිගල්දොර විහාරස්ථානයේ වෙනුවෙන්ම තමයි මේ උමග තනලා එහෙම නැත්නම් මේ ලෙන හරිගස්සලා පහත ගල් තලාව මට සිලුටු කරලා භූමිය හදලා විහාරය ඉදිවෙන්නේ. ඒ වගේම දිගල්දොර කියන ගමේ නම හැදෙන්නත් මේ ස්ථානේ බලපෑවා කියලා සමහර ජනකතාවල විශ්වාසයක් තියෙනවා. නමුත් මේ විහාරස්ථානේ සම්බන්ධයක් නැහැ ගමේ නම හැදෙන්න. මේ ගම කෙළවරේ තියෙන තව විශාල ගල් පර්වතයක් ඒ තියෙන්නේ දෙගල්දරුව කියන ග්‍රාමයේ. එතකොට ඒ ගමේ විසූ ස්වාමින් වහන්සේලා තමයි ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ඥාති ශිෂ්‍ය පරම්පරාවට බොහෝ කාලයක් මේ විහාරස්ථානේ පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි දෙගල්දරුව විහාරය කියන නම අපේ විහාරස්ථානට ගොඩ නැගින්නේ. නැත්තම් නම් පොත කියන විහාර නාමාවලියේ දෙගල්දරුව විහාරය හඳුන්වලා තියෙන්නේ අමුණුගම විහාරය කියලා. එතකොට තව දෙයක් තමයි දෙගල්දරුව කියන නම හැදෙන්න අර මම කියපු විශාල ගල් පර්වතයේ බලපෑමක් තියෙනවා. एक इसर तिबुनालु गुहावाक मे गुहावे रंदा कैति हता तिबुना कीनो मेकट बहिर्वेकु तरागन तीन इतने मे पैते गोव्यु गोयांकपन कालेट विशेष उत्सव पवत्वला मे गुहावे तिबुन दैकैति हत गिनाल गोयांकपला आपहु गिहिंतन चारित्यतिबिल तीन इकावस्थावक एक गोव्येक मे दैकैति अरगन तमंगे कुमरे गोयांटी कपल बिर्वेला दैकैति हयाक गिहिंतन एकाक हुरकांकरगन පස්සේ අර ගුහාවට අරක් ගත්ත බහිරවයා මේ මිනිස්යාව රාත්‍රියේ බය කරලා තියෙනවා වහාම දෑකැත්ත ගිහින් තියපන් කියලා. පහවදා උදෑසන බිහිතරපත් වෙන මේ ගොවියා දෑකැත්ත ගිහින් තියනොත් එක්කම අර ගුහාවේ දොර වැහුණලු ගොවියාට එළියට එන්න බැරි වෙන. ඉතින් වැහෙන්න කලින් ගල්පියන් දෙකකින් දොරක් තිබුණා කියන අර්ථයෙන් තමයි දෙගල් දොර කියන එක දෙගල් දොරු වුණා කියලා කියන්නේ. ඒ නිසා ඒ ගමේ විසු හාමුදුරුවරු තමයි මේ විහාරස්ථානේ පාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා දිගල්දුරු විහාරය කියන නම අපි විහාරස්ථානට පටබැඳින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට මේ විහාරයට පිවිසෙන විට පිවිසුම් මණ්ඩපය එහෙම නැත්නම් හේවිසි මණ්ඩපය තියෙනවා, අන්තරාලය තියෙනවා, ගර්භය කියලා
ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගුඩ් නැගිලි තුනක් තියෙනවා. මේකේ අන්තරාලේ නැත්නම් මැද මණ්ඩපේ කුළුණු මත ගල් කුළුණු මත දැවයින් තනන ලද සිවිලිමක් තියෙනවා. ඒ සිවිලිමේ තියෙන සිතුවම් විශ්වාස කිරීම ඈතක් වනතුරු පෙතිකඩ චිත්‍ර කියලා. පෙතිකඩ චිත්‍ර කියලා කියන්නේ රෙද්දක ඇඳලා අලවල තියෙනවා කියන විශ්වාසය. නමුත් චිත්‍ර සංරක්ෂණය කරනවට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අපට දැක් ගන්න ලැබුණේ මේ දැව අතර සම්බන්ධය ඇති කරන කුඩා රිදි පටි අලවලා තියෙනවා. ඒ මත සියුම් බදාමයක් ආලේප කළා තමයි චිත්‍ර නිර්මාණය කළා තියෙන්නේ. ඒ නිසා මේ වියන් චිත්‍ර පෙතිකඩ චිත්‍ර නෙමෙයි, ඉතාම අලංකාරත් මෝස්තර චිත්‍ර තිබිලා තියෙනවා. දියකාන්දුවක් නිසා පසු කාලයකදී මේ චිත්‍ර විනාශ වෙලා තියෙනවා. ඊළඟට බිත්තියේ තියෙන ජාතක කතාවලට අවධානය යොමු කරනකොට ජාතක කතා 6යි මහා සීලව, විස්සන්තර, සුතසෝම, සත්තුබත්, ශාන්තිවාදී සහ අයෝගර කියන ජාතක කතා. ඊළඟට විහාර ගර්භයේ දෙපස තියෙනවා සොලස්මස්ථාන සහ සත්සතිය කියන අවස්ථා. මේ බිතිසිතුවා නිර්මාණය කරන්නේ දෙවරගම්පල සිල්වත් තැන කියලා ගණින් වහන්සේ නමක්. ඉතාම සියුම් විදිහට මේ චිත්‍ර නිර්මාණය කරන්නේ. අපිට හොඳින් පේනවා මේ චිත්‍ර නිර්මාණය කරනකොට ස්ත්‍රීන්ගේ කෙස් ගහ පවා, ඒ වගේම පිරිමින්ගේ රැවුල් ගස පවා ඉතාම සියුම් විදිහට අඳින්නට මේ ශිල්පීන් දරලා තියෙන ප්‍රයත්නය. එතකොට ඒ ශිල්පීන් මේ චිත්‍ර නිර්මාණය කර ඒ දෙවරගම්පල සිල්වත් තැන කියන ශිල්පියා මේ චිත්‍ර නිර්මාණය කළා වගේම අපි විහාර ගර්භයට පිවිසෙන විට වියන්තලේ චිත්‍ර තිබෙනවා. ඒව ඇඳලා තියෙන්නේ ටෙම්පරා ක්‍රමයේ හෙවත් වියලි බදාමයේ මත අඳින ලද සිවිලින් සිතුවම් විදියට. එතකොට මේ බදාමයේ හදලා තියෙන්නේ මුහුදු වැලි, කපු පුළුන් සහ මීපැණි කියන වර්ග තුනක මිශ්‍රණයකින් මේ බදාමයේ නිෂ්පාදනය කරගත්තා කියලායි කියන්නේ. අපිට මේ වියන් එසේ ඒ තනාගත් ගල් තලාවෙහි ඇඳලා තියෙනවා සූවිසි විවරණ, මාර පරාජය, අද විනාශ වෙලා තියෙනවා ශේෂ වුණ පුංචි කොටසක් තියෙනවා දේව ආරාධනාව කියන සිතුවම්. එතකොට මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ නිලගම පටබැඳා කියන චිත්‍ර ශිල්පියා. අපේ හාමුදුරනේ අපි දන්න දෙයක් දකින දෙයක් තමයි මේ පූජනීය භූමියට පිවිසෙනකොට අනෙකුත් පෞරාණික විහාරස්ථානවල නැති අන්දමේ මකර තොරණක් මේ විහාර ලෙන් භූමියට පිවිසෙන තැනම පිහිටලා තියෙනවා. හැබැයි එය ටිකක් වෙනස්. අපිට සාමාන්‍යයෙන් කිසිදු පුරාවෘත කතාවකවත් මෙවැනි ආකාරයේ මකර තොරණක්, එහෙම නැත්නම් මකර තොරණක් හැඩයට නිර්මිත අපි කියන උළුවස්සක් වගේ දෙයක් අපි දැකලා නැහැ. ඇත්තටම මේකේ ඉතිහාස කතාව මොකක්ද? මකර තොරණ කියලා කියන්නේ අපේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ එන පිවිසුම් දොරටුවේ ප්‍රධාන ලක්ෂණයක්. මේ මකර තොරණ අපේ දිගල්දොර විහාරස්ථාන කියන මකර තොරණ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ විහාරස්ථානයේ වෙනුවෙන්ම නිර්මාණය වූ මකර තොරණක් නෙවෙයි. මේ මකර තොරණ ඉස්සර තිබිලා තියෙන කුණ්ඩසාලේ රජමාලිගාවේ වීරපරාක්‍රම නරින්සිංහ රජතුමාගේ රාජමාලිගාව නටබුන් වන විට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා මේ මකර තොරණ අපේ විහාරයට පූජා කළා කියලා තමයි අපේ ජනප්‍රවාදවල සඳහන් කරන්නේ. මේ මකර තොරණ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය මකර කියන සතා නිර්මාණය කරන්නේ අපේ සිංහල කලාකරුවා සත්තු 7 දෙනෙකුගේ තියුණු ශරීර අංග යොදාගෙන. කිඹුල් දත්, කිඳුරු වරල්, සිංහහනු, ඌරු පාද, මීකං, වඳුරු ඇස් සහ ඇත් හොඬේ කියන මේ වගේ. දැන් මෙහෙම නිර්මාණය කරපු මේ ස්වභාවික ශෛලියක් නිරූපණය කරන ආකාර නිර්මාණයක මේ සත්වයා අතරට අපේ රජතුමා සංකේතවත් කරලා සිංහාසනයක් ඔටුන්නක් වගේ නිර්මාණයක් ඇතුළත් කරා නම් ඒකේ సౌందర్యාත්මක අගය හීන වෙන්න තිබුණා. ඒ නිසා වෙන්නට ඇති මේ මකර තොරණේ ගුරුළු පක්ෂි රූප හතරක් තියෙනවා. ඒ විශේෂ වෙන්නේ පක්ෂි ලෝකයේ නායකයා ලෙස සැලකෙන විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන මේ ගුරුළු පක්ෂියා අපේ නරපතියාව සංකේතවත් කරලා මේ මකර තොරණට ඇතුළත් වීම.
අපේ හාමුදුරනේ අපි දැකලා තියෙනවා ලංකාවේ සමහර පෞරාණික ස්ථානවලට ගියාම ඒ ස්ථානවල බෞද්ධයන්ගෙන් පිරිලා ටිකක් දුර්ගන්ධය සහිතව එහෙම අපිරිසිදු වෙච්ච වෙලාවල් අපි දැකලා තියෙනවා. හැබැයි දෙගල්දොරුව රජමහා විහාරස්ථානය එහෙම නැහැ. තාමත් අර පෞරාණික අපේ උරුමය අපේ පපුවට දැනෙමින් මේ ස්ථානයට ඇවිල්ලා ඒ සුවඳ එක්ක වන්දනාමාන කරන්න පුළුවන් විදිහට තමයි මේ ස්ථානය සංරක්ෂණය කරලා තියෙන්නේ. අපි ඒ ගැන ඔබ වහන්සේලාට ගෞරව නමස්කාර පූරක පින් දෙනවා අපිට මේ ස්ථානයේ ආරක්ෂා කිරීම සම්බන්ධ. හොඳයි අපි හිතවතුනේ දැන් මේ හිටගෙන ඉන්න තැන ගැන කතා කරොත් ඔබ දන්නවා සඳකඩ පහණ කියනක ඔබ අහලා තියෙනවා. අඩ සඳක හැඩයට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒ අඩ සඳේ හැඩයට අන්තර්ගත වෙලා තියෙනවා විවිධ සංසාරය අතීතය සම්බන්ධ කතා. හැබැයි අපි මේ හිටගෙන ඉන්න සඳකඩ පහණ ඒ හැම දෙයකටම වඩා වෙනස් ආකාරයක හැඩයක් තියෙන සඳකඩ පහණක්. අපි කිව්වොත් මේ සඳකඩ පහණ පිහිටලා තින්නේ ඊතලයක හැඩයට. එහෙම නැත්නම් ඊතලයක හිස කොටස හැඩයට ඒක වෙනස්ම හැඩයක්. අපි හාමුදුරනේ මේ මම කැමති මේ ගැන ටිකක් දැනගන්න මම ආරාධනා කරනවා අපි හිතවතුන්ට එකතු වෙන්න කියලා. දැන් අපි ඉස්සෙල්ලා මකර තොරණේදී දැක්කා මකර තොරණේ කැටයම් සහිතව නිර්මාණය කරලා තියෙන විදිය. ඒකදී අපිට යම්තාක් දුරට මේ සංසාරය සහ සාමාන්‍යයෙන් අපි දන්නවා මිනිස් ජීවිත සම්බන්ධව අපිට උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ඒ හා සමාන කතාවකින්ද මේ සඳකඩ පහණක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මකර මූණ ඉඳලා මේ ගිනි දැල් එක්ක මේ පසුබිම කොයි විදිහටද අපේ හාමුදුරනේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මහත්මයා මේ දැන් නුවර යුගයේ අපි සඳකඩ පහන කියලා කියන වගේම සමූහාර්ථිකට හඳුන්වන්නේ සඳ දෙල කියලා. නමුත් ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්නේ. ඔබතුමා කිව්වා ගැර අඩ සඳ ආකෘතියක් නැහැ. මේකේ අපිට දක්න තියෙන කැටේම තමයි තිරිංගි තලය කියන විශේෂ මේ දියවැල් මෝස්ත්‍රයේ සහිතව දෙපස තියෙන මකර රූප දෙකක්. ඒ කියන්නේ දකුණු පස සහ වම් පසට සමාන්තරව පිහිටලා තියෙන මකර රූප දෙකක් ගිනිදැල් සහිත. අනරයි. ඒතකොට කැටේම තමයි ගිනිදැල් සංකේතවත් කරන්නේ. මේ ගිනිදැල් සහිත මකරගේ උපමා කරන්නේ දුක් ගින්නෙන් දැවෙන සසර. අපිට අපේ බෞද්ධ ධර්මයට අනුව දුකටපත් වෙන්න හේතුව තණ්හාවනි. තණ්හාව පෙන්නනවා ඊළඟට තියෙන ලියවැලි. ඒ කියන්නේ හඳුනි මේ දිගට කියන මකර මුහුණට යටින් තියෙන ලියවැල. මේ දුක් ගින්නෙන් දැවෙන සසරෙන් නිදහස් වෙන්න තණ්හාව නැති කරන්න ඕනි. තණ්හාව නැති කරන විට අපට ලැබෙනවා නිවන. එහෙනම් නිවන සංකේතවත් කරනවා මේ සම්පූර්ණ පියුම්. ඒ කියන්නේ නෙළුම් මල කියන එක හැංගීමක් වෙන්න තමයි මේ කැටයම් සහිතව මේ කොටස පිළිහිදලා තියෙන්නේ. එතකොට හිතවතුනි ඇත්තම මං හිතන්නේ මේ කතාවේ හැටියට එහෙම නැත්නම් අපි මේ විදිහට බැලුවොත් මේ මකර තොරණ, මේ මකර මුහුණ, ඊට පස්සේ ලියවැල සහ මේ පියුම එක මම හිතන්නේ අපිට ඉගෙන ගන්න, අපිට කතා කරන්න සහ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා. ඒක තමයි මම දැන් මේ හිටගෙන ඉන්න තැනින් මම මේ පියුමට පය තියලා හැරුණොත් නිවන තියෙනවා. හැබැයි අපි කොච්චර වන්දනාමාන කරත් අපි හරියට නිවන අවබෝධ කරගන්න නැතුව ආපස්සට බහැලා යන්නේ මේ බියකරු සසරට කියන හැඟීම අවබෝධය අපිට ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මේ සඳකඩ පහනේ. මේ බෞද්ධාගමට අනුකූලවම පමණක් නිර්මාණය වෙච්ච සඳකඩ පහනක් නෙවෙයි. මේ සඳකඩ පහන ඕනෑම ආගමික භක්තිකයෙකුට තමන්ගේ ජීවිතයට උකහා ගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. මොකද මෙහි අවසාන අර්ථය වන්නේ එක්පසකින් ජීවිතේ පියකරු සසර, අපි දුක් විඳින මේ ජීවිතේ, මේ ජීවිත ගමන, අනෙක් පැත්තෙන් වෙන ඕනෑම බුද්ධාගම හෝ නැත්තම් වෙනත් ඕනෑම ආගමක විමුක්තිය. ඉතින් මනුෂ්‍යයා මේ පියුම මත හිටගෙන විමුක්තියට යනවාද, පියකරු සසරට යනවාද කියන එක තීරණය කරන්න ඕනි තැනකට තමයි මේ ඓතිහාසික මේ සඳකඩ පහණෙන් අපිට කියලා දෙන්නේ. හෙළ කලාකරුවාගේ ශිල්පීය දක්ෂතා විශ්මය ජනකය. තෙලිතුඩින් ඇඳි මෙම සිතුවම් අතීත හෙළ වරුණාව මැනවින් විදහාපාන්නක් බඳුය.
අපි මේ ඉන්නේ ප්‍රධාන ලෙන් විහාරයේ ප්‍රධානම සිතුවම ළඟ. හරියටම කිව්වොත් මම මෙහෙම පොඩ්ඩක් ඉස්සිලා අත දික් කරොත් මේ ප්‍රධාන චිත්‍රය මට අල්ලන්න පුළුවන්. හැබැයි මම මෙහෙම කරන්නේ නැහැ. මොකද අපි අපේ උරුමය රැක ගන්න ඕනේ. නමුත් මේ මොහොතෙත් මේ චිත්‍රවල පුංචි පුංචි පතුරු ගැලවීමේ අවධානම අපිට හොඳට පේනවා. හැබැයි ඔබ නිකමටවත් හිතනවද මට එක එල්ලේ මගේ හිස මෙහෙම ඉහළ පැත්තට හරවලා බලාගෙන විනාඩියක් පවා ඉන්න අමාරු කෝණයක මේ සිතුවම් නිර්මාණය වෙලා තියෙන්නේ. එය අපූර්වයි. අපේ ස්වාමීන් වහන්සේ අපිට ටුට්ටක් විස්තර කරන්න මොකද මේ මේ සිතුවම් සම්බන්ධව සහ රජතුමා සම්බන්ධවත් කතාවක් තියෙනවා. ඒ වගේම මේ සිතුවම් මේසා කැපකිරීමකින් නිර්මාණය කරපු කතාවකුත් තියෙනවා. අපි ඒක ටුට්ටක් මතක් කරමු. මේ මාරපරා චිත්‍රාවලිය නිර්මාණය කරනකොට දැන් මේ බෝසතාණන් වහන්සේ බුදු වෙන අවස්ථාවේ තියෙනවා. මේ චිත්‍රය නිර්මාණය කරන්නේ ශිල්පියා මේ පලංචියක් බැඳලා ඒ උඩ නිදාගෙන. අද වගේ විදුලි ආලෝක තිබුණේ නැහැ. පහන් ආලෝකෙන් තමයි මේ චිත්‍ර නිර්මාණය කරන්නේ. හැබැයි අපේ හාමුදුරනේ දැන් අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියන්න ඕනේ අපේ මේ නිෂ්පාදන කණ්ඩායම ඔබට නොපෙනුනාට මේ අපේ මේ ඔබ දකින මේ දර්ශනයේ පිටුපස අපේ විශාල නිෂ්පාදන කණ්ඩායමක් දාඩිය මහන්සියෙන් මේස මහන්සි වෙමින් ඔබට මේ සියලු දේවල් රැගෙන එන මහන්සි වෙනවා. ඉතින් ඔවුන් මෙතන මේ කැමරා ටික ගෙනල්ලා මේ ආලෝක කරන කටයුතු ටික කරද්දි එක මොහොතකට විදුලිය නිවුනහම එහෙම නැත්නම් ආලෝකයේ නිවුනහම මේ ගල්ලෙනේ තියෙන අඳුර මම දැක්කා. හැබැයි ඒ අඳුර මැදින් කිසිම තාක්ෂණයක් කිසිම නවීන තාක්ෂණයක් අංගෝපාංග කිසිවක් නොමැතිව ඒ අඳුර මැදින් මේ කළුවර ලෙනක් ඇතුලේ මේ විදිහට වර්ණ ගලපලා මෙහෙම සිතුවමක් කරනවා කියන එක දීසි පහසු කටයුත්තක් නෙවෙයි. අපේ හඳුනේ ආලෝකය කොහොමද තරම් තියෙන්නේ? දැන් අපිට ජනකතාව ජනප්‍රවාද වල සඳහන් කරනවා ගන්න පුර මහත්මයා පලංචි උඩ නිදාගෙන පහන් ආලෝකයෙන් තමයි ඇඳ කියන්නේ. එතන පහන් ආලෝකයෙන් අඳිනකොට ඔබතුමා සඳහන් කළා වගේ වර්ණ ගැලපීම් කියන ඒවා පිළිබඳව මේ ශිල්පියාගේ පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ වගේම ඔවුන් මේ වනික ආවට ගියාවට කරන්නේ ඇත්තටම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන බුදුහාමුදුර වෙනුවෙන් මේ කරන්න කියන හැඟීමෙන් තමයි මේ දේ කරන්නට ඇත්තේ. ඒ තරම් දැහැන්ගත ස්වභාවික මේ චිත්‍රය ඇඳගෙන ඉන්නකොට හොඳම සාධකය තමයි දැන් මේ මාරපරා චිත්‍රාවලියේ මේ තියෙන බෝසතාණන් වහන්සේ බුදු වෙන අවස්ථාව බුදු වුණාට පස්සේ දෙවි මිනිසුන් විශ්වාස කරේ නැල්ලු බෝසතාණන් වහන්සේ බුදු වුණා කියලා. උන්වහන්සේ ඒ වෙලාවේදී මේ මහ පොළොවට අත දික් කරලා ප්‍රකාශ කරනවා සාරා සංකේය කල්පලක්ෂය පෙරම් පුරා බුද්ධත්වයේ ලැබුවා කියන මේ සාක්ෂිදරන්නේ මහ පොළොව පමණයි කියලා. ඒ වෙලාවේදී මේ මහ පොළොව මිහිකත කම්පා වුණා කියලා කියන්නේ. ඒකට මිහිකත මිහිකත සංකේතවත් කරන්නේ Hindu ආගමේ Hindu දර්ශනයේ ආකාරයට පොළොව පාලනය කරන මහීකාන්තා දේව රූපේ නිර්මාණය කරා. මේ මහීකාන්තා දේව රූපේ විශේෂත්වයක් තියෙනවා සුදු පාට පසුබිමේ ඉතාම සියුම් රේඛා භාවිතා කළ මේ චිත්‍රාන්දීම. ඒ නිසා ලංකාවේ තියෙන හොඳම රේඛා චිත්‍ර විදි පිළිගන්නේ මේ මහීකාන්තා දෙවඟනේ චිත්‍රය. මේ හැම චිත්‍රයකින්ම අපේ ඉතිහාසයේ විද්‍යාමාන වෙනවා. ඒ ඉතිහාසය අපේ පපුවට දැනෙනවා. ඉතින් අපි කරන්න ඕනේ අපේ ඉතිහාසය අපි ආරක්ෂා කරන එක. හැබැයි මේ චිත්‍ර නිකම්ම නිකං චිත්‍රයක් විදිහට දකින මිනිස්සුත් අපේ සමාජයේ ජීවත් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ කරලා තියෙන විනාශය. අපේ රටේ අනාගත පරපුරට අපි ඉතුරු කරන්නේ මේවද? තව ටික දවසක් යනකොට මේ මැකිල කිය විත්ති අතරට ඉතුරු වෙලා තියෙන බිත්තිත් එකතු වෙන්න පුළුවන්. හැබැයි අපිට වගකීමක් තියෙනවා අපේ රටේ අනාගතය වෙනුවෙන් මේ හැම ඉතිහාසගත කතාවක්ම ආරක්ෂා කරන්න. ඔබෙත් මගෙත් වගකීම.